සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. රටට ශක්තියක් වන ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ එකතු කරන ලද දැනුම් අත්දැකීම් සහ කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදියට. රටේ කෘෂි ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම ව්‍යාපාරයක් බිහි කරපු විශිෂ්ට ව්‍යාපාරිකයෙක් එක්කයි අද දවසේදී කතා බහ කරන්න සූදානම්. ඔබ පානගන මඟ අපි ඉන්නේ. මේ තවත් එවන් කතාවක්. Elite Commercial Fertilizer Sri Lankawe Krushikarmika Kshetraye Vardhaneyata Uradena Ayathanayak Sri Lankawe Waga Karana Sama Pradhana Pele Bogiyak Sandahama Avashya Pohora Nishpadanaya Mehedi Sidu Karanawa Elite Commercial Fertilizer Ayathanaye Sabhapati Kumudu Jayatilaka Mahata Pavasanne Goviyan Sandaha Ihala Pramitiyak Sahita Pohora Sadharana Milakata Laba Deema Ounge Aramuna Bavai දශක දෙකකට අධික කාලයක් තිස්සේ මෙම ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂි ශ්‍රේෂ්ත්‍රය සඳහා තම මෙහෙවර සිදු කරමින් සිටිනවා. රට පුරා වීදි සිටින 200කට අධික අලෙවි නියෝජිත චාලය මගින් එලයිට් කමර්ෂල් ෆර්ටිලයිසර් ආයතනය සිය සේවය දීපව්‍යාප්තව සිදු කරනවා. අභියෝග මැදින් ජීවිතේ ජයග්‍රහණය කරපු විශිෂ්ට ව්‍යාපාරිකයෙක් එක්කයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එලයිට් කමර්ෂල් ෆර්ටිලයිසර් පුජ්ජලික සමාගමේ ගරු සභාපතිතුම අපිත් එක්ක ඉන්නවා කුමුද් ජයතිලක මහත්මයා සුබදාස ගුරුතුමාට සුබදාස සර් මම කැමති දැනගන්න ඔබතුමාගේ ආයතනය මොකක්ද සහ ඒකේ වත්මන් තත්වය කොයි වගේද කියලා අපේ ආයතනය දැන් අවුරුදු 26කට කලින් පටන් ගත්තේ අපි කරන්නේ රටේ කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨයට අවශ්‍ය පොහොර අවශ්‍ය කරන දේවල් පිටරටින් ගෙන්නලා තව ලංකාවෙන් ගන්න පුළුවන් දේවල් ලංකාවෙන් අරගෙන සාධාරණ මිලකට ගොයියන්ට අෆෝඩ් කරන්න පුළුවන් මිලකට තත්ත්වයෙන් උසස්ම ප්‍රමිතියෙන් දෙන්න පුළුවන් උසස්ම ප්‍රමිතියෙන් ඒ කියන්නේ බැලන්ස් නියුට්‍රිෂන් ඒ කියන්නේ ශාකයකට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ අවශ්‍ය විදිහට ලබා දීලා රටේ කෘෂිකාර්මික සේවයට ශ්‍රේෂ්ඨයට දායකත්වයක් දෙන්න තමයි අපේ කම්පැනියේ බලාපොරොත්තුව පටන් ගත්ත කාලේ ඉඳලම දැන් පොහොර කියලා කිව්වහම පොහොර විවිධ වර්ග තියෙනවා දැන් මල් වලට වෙන පොහොර එතනින් එහාට ගියාම එළබළු වලට වෙන පොහොර එතනින් පළතුරු වලට වෙන පොහොර දැන් මේ පොහොර කිව්වහම වර්ග ගොඩක් තියෙනවානේ අපි ගේන්නේ අවශ්‍ය කරන මූලික මේ රෝ මැටීරියල්ස් ඒ කියන්නේ යූරියා TSP MOP අවශ්‍ය කරන හැම ಜಾති 12ක් තියෙනවා 12ක් 15ක් ඒ ටික ඔක්කොම ගෙනල්ලා ලංකාවෙන් ගන්න පුළුවන් ඩොලමයි TRP අවශ්‍ය එදා ජාතිත් අරගෙන ඕනම භෝගයක් සඳහා පොහොර අපේ ළඟ තියෙනවා මල් පොහොර වුණනම් මල් පොහොර තියෙනවා එළවලු පොහොර වුණනම් එළවලු පොහොර තියෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ඕනම දෙයකට අවශ්‍ය කරන පොහොර අපි නිෂ්පාදනය කරනවා එතකොට දැන් මේ ඔබතුමාලා බෙදාහැරීම් කටයුතු කොහොමද සිද්ධ කරන්නේ ලංකා වටේම අලෙවි නියෝජිත ඉන්නවද දැන් එහෙට ශාඛා තියෙනවද කී දෙනෙක් විතර වැඩ කරනවද අපි හෙඩ් ඔෆිස් එක තියෙන්නේ මෙහි බම්බලපිටියේ. එතකොට පෑලියකට තමයි අපේ පොහොර ගබඩාව මූලික ගබඩාව සහ නිෂ්පාදන කරන කාර්යාලය තියෙන්නේ මේ මැෂින්ස් ඔක්කොම. ඊට අමතරව මාකොල තියෙනවා තව වෙහවුස් එකක්. එතන බයෝ ෆර්ටිලයිසර් දැන් රිසර්ච් ස්ටේට් එකේ තියෙන්නේ. අවශ්‍ය කරන හැම ඒ කියන්නේ ෆුලි ඉක්විප්ඩ් ලැබ්ස් තියෙනවා අපේ ළඟ. ඊට අමතරව හිඟුරක්ගොඩ ශාඛාවක් තියෙනවා තව වරල්ලේ ශාඛාවක් තියෙනවා ඊට අමතරව අපි පොර බෙදා හරින්නේ ලංකා පුරාම ඉන්නවා අලෙවි නියෝජිතයෝ ඒ අලෙවි නියෝජිත මාර්ගයෙන් තමයි අපි පොර බෙදා හරින්නේ ලංකාවට හරි මේ දැන් සාමාන්‍යයෙන් ඕනම ආයතනයක් ආරම්භ වෙනකොට එක්කෝ પરම්පරාවෙන් එනවා නැත්නම් Tamanට වෙන ජොබ් එකක් කරන ගමන් හිතිලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා එහෙම නැත්නම් සමහර වෙලාවට Tamanගේ වටේ ඉන්න පවුලේ අය එකතු වෙලා පටන් ගන්නවා එම් ව්‍යාපාරේ පටන් ගත්තේ කොහොමද ඔබතුමා අතරපත් වෙන්නේ මගේ තාත්තා තමයි ජයගිරි මුදලාලි කියලා කියන්නේ ජයගිරි ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහන සේවයේ අවුරුදු 70ක් විතර පරණයි ඒ කියන්නේ තාත්තා තමයි පටන් ගත්තේ වාද්‍ය ඉස්කෝලේ ගිහිල්ලා 10 8 පන්තිල විතර ගිහිල්ලා තිබුණේ කොළඹට සතමනාක් කරගෙන ඇවිල්ලා ඒ වගේ දිනුනා දැන් 2018 තාත්තා නැති වුණා එතකොට මේක අපි පවුලේ ව්‍යාපාරයක් විදිහට තමයි මෙතුවක්කල් ගෙනියන ගියේ
ඉතින් තාත්ත නැතුණාට ඉතහා කියන්නේ මේ පෝර මේ සමාගම් පටන් ගන්නකොට ඇත්තටම මේක පටන් ගත්තේ 2096. ඉතින් ඒ කාලේ ඉඳලා මම මේකට සහභාගී වුණා. ඉතින් මම අවුරුදු 27ක් මත් මේක ඉන්නවා. ඒක තමයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕනම ආයතනයක් දියුණු වෙනකොට දවසින් දවස දැන් ඔබ කියන ඔබේ තාත්තගෙන් තමයි මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. ඉතින් එහාට ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු වෙලා ආවිල්ලා තියෙනවා. ඒතර ඕන තරම් අභියෝග එන්නේ නැතිනේ. දැන් සාමාන්‍යයෙන් මෑතකදී රට ගත්තත් අපිට කොරෝනා වසංගතයේ තිබ්බා, ආර්ථික අර්බුදයේ තිබ්බා, සුනාමි කාලේ තිබ්බා, ඒක පහු කරගෙන අපි යුද්ධ කාලේ තිබ්බා. ඒතර මේ මේවට මූණ දීලා මේවත් එක්ක කොහොමද මේ ව්‍යාපාරය මේ තැනට ගෙන ආවේ? හැමදාම ඒ කියන්නේ ලංකාවේ කවදක්වත් මේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඉතින් ආණ්ඩු වෙනස් වෙන විදිහට අපිත් වෙනස් වෙනවා. ඒ වගේම කොරෝනා ආවා, යුද්ධ ආවා. ඉතින් යුද්ධ ආවා කියලා මේ අපේ මේ ව්‍යාපාරයේ අසාර්ථකුත් නැහැ. මොකද කෘෂිකර්මයේ රටට අත්‍යවශ්‍ය දෙයක්, ගහට අවශ්‍ය පෝෂක පදාර්ථ අවශ්‍ය වෙලාවට දුන්නේ නැත්නම් අපිට පළදාවක් ගන්න බෑ. ඒ කියන්නේ ආර්ථිකය හොඳ නැහැ කියලා ගහට පොර දැම්මේ නැත්නම් ගහෙන් පළදාව එන්නේ නැහැ. ඉතින් ඒක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඉතින් ඒ ප්‍රශ්නයි. අනිත් එක හොඳ ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් එකක් එක්ක අපි ගනුදෙනු කරේ මේ අවුරුද්දෙම. ඒ කියන්නේ තාත්තා මට උගන්වුවේ අවුරුදු 50කට කලින් උගන්ලා තියෙන්නේ, ඒ කියන්නේ බැංකුවේ පොතේ සල්ලි නැත්තම් චෙක් අස්සම් කරන්න එපා. පෝස්ටේට චෙක් කියලා දෙයක් අපි අද වෙනතුරුත් මේ පාවිච්චි කරලා නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ අපේ චෙක් එක කවදාකවත් කිසිම බැංකුවකින් අද වෙනතුරු රිටර්න් වෙලත් නැහැ. ඉතින් ඒ ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් එක දිගටම අපි පවත්වාගෙන ආවා. ඉතින් ඒකයි චැලෙන්ජස් වලට මුහුණ දෙන්නේ. ඒ අවස්ථාවට අවශ්‍ය විදිහට අපේ ක්වොලිටි එක මේන්ටේන් කරගෙන හැමතිස්සෙම හදන පොහොර ගුණාත්මක වගේ දියුණු කර කර ඒ විදිහට දිගටම අපේ ලැබ්ස් තියෙනවා. එවෙන් මේ ස්ටාෆ් එකයි ඔක්කොම පරණ හොඳ පරිණත ස්ටාෆ් එකක් ඉන්නවා. එහෙම තමයි කරගෙන ආවේ. දැන් මේ පසුගිය කාලේ පෝර වලටම විශේෂ අර්බුදයක් ආවනේ. ඒ අර්බුදේ මේන්ටේන් කරගත්තේ කොහොමද? ඒ අර්බුදේ එන්න කලින් ඒ කියන්නේ දිගටම සහනාධාරක මේකුත් ක්‍රියාත්මක වුණා. දැන් ගවුරුනම් දැන් මෙයා දැන් නැහැ. ඉතින් ඒ අර්බුදේ එන වෙලාවේ අපේ ළඟ ස්ටොක්ස් තිබුණා සාමාන්‍යයෙන්. ඒවා අපි අවශ්‍ය කරන තැන් වල විතර දුන්නා. ඊට අමතරව අර්බුදේ කියලා අපි මේ නැවතිලා තිබුණේ නැහැ. අපි ළඟ තිබුණ ස්ටොක්ස් අපි ඒ කියන්නේ කොම්පෝස් අපි බයෝ එකට වෙලාවේ තමයි මම මේ බයෝ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා ඉන්දියාවත් එක්ක MOU එකක් සයින් කරලා. දැනට අපි මේ ලංකාවේ ලොකුම බයෝ අවශ්‍ය කරන මැෂින් ඔක්කොම ගෙනල්ලා තියෙනවා. ඒ ටිකත් කරගෙන යනවා. ඒක තාම රිසර්ච් ස්ටේජ් එකේ තියෙන්නේ මාකොල. ඉතින් ඒ වෙලාවේ ඒකත් පටන් ගත්තා. ඊට අමතරව මේ අපිට අවස්ථාවක් ලැබුණා තේසේස්ත්‍රය සඳහා අවශ්‍ය කරන පොහොර ගේන්නන්න ගෙනලා දෙන්න. ඒක නිසා මේ ඒකේ ලොකු බලපෑමක් අපිට උනේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම අවස්ථාවක් කෙනෙකුට ඒ අවස්ථාවට මූණ දෙන්න සූදානමක් තියෙන අය තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ වගේ තමයි කළමනාකරණය කියන විෂය අතිශය වැදගත් වෙනවා. Tamanට සිටුේෂන් එක කළමනාකරණය කරන්න පුළුවන් නම් ඒකත් එක්ක ඕනම දෙයක් ජයග්‍රහණය කරා ගෙනියන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරනකොට සහයෝගයක් ඕනනේ. ඔබට කොහෙන්ද සහයෝගය ලැබුණේ? සමහර වෙලාවට පවුලේ සහයෝගය වෙන්න පුළුවන්, සමහර වෙලාවට මූල්‍ය අතින් වෙන්න පුළුවන්. කොහෙන්ද සහයෝගය ලැබුණේ? මුලින්ම පටන් ගන්නකොටම මට යෝධ සත්‍යයක් වුණා අපේ තාත්තා. ඒ කියන්නේ ඉස්සරහ බලලා වැඩ කරා. ඒ කියන්නේ මේක මේ ව්‍යාපාරය ඇවිල්ලා රිස්චන් ප්‍රූෆ් ව්‍යාපාරයක්. ඒ කියන්නේ රටේ ආර්ථිකය මොකක් වුණත් ගහට අවශ්‍ය භෝගය මේ පළ මේ පෝර ජාතිය දෙන්න ඕන. ඊට අමතරව ඒ පටන් ගන්න කාලෙම මිස්ටර් මලංවත්ත කියලා හිටියා. ඉස්සර ජනවසමේ හිටිය එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක්. ඊට අමතරව අපි තව හොඳ කියන්නේ හොඳ විශ්වාසදායක ඇඟට ඒ කියන්නේ දැනෙන මේ ස්ටාෆ් එකක් හිටියා. පරණ මිනිස්සු තමයි. හරි අවශ්‍ය කරන දැනට අවශ්‍ය පුද්ගලයෝ අවංකව වැඩ කරලා තියෙනවා. ඊට අමතරව බැංකු ශ්‍රේෂ්ඨය ගත්තොත් සෙලාන් බැංකුවත් එක්ක අපි ගනුදෙනු කරන්න පටන් ගත්තේ අවුරුදු 8කට විතර කලින්. ඇත්තටම අපේ හෙඩ් ඔෆිස් එකේ ඉඳලා ඇවිදින පොඩි අඩි 10ක් දුරින් බැංකුවේ බම්බලපිටිය බ්‍රාන්ච් එක ඇරියා. ඒ වෙලාවේ අපිට ප්‍රශ්නයක් තිබුණා මේ එන සල්ලි බැංකු ගත කිරීම නැත්තම් අරගෙන එහාට මෙහාට ගෙනියන්න ඕන. ඒක එක හේතුවක් අපි මේ account එක පටන් ගත්තා. අනිත් එක දිගටම ඊට පස්සේ ට්‍රේඩ් ෆිනෑන්ස් අපි LC opening
ආර්ථිකය වැටලා තියෙන වෙලාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් වුණත් අපි ඉන්දියාවක ගනුදෙනු කරන අලුතෙන් නොස්ට්‍රෝ කවුන්ට්ස් ඇරලා තියෙනවා. බැංකුවත් එක්ක ඉතින් හරි ලේසි මෙතන ළඟ නිසා ඕන්ලාගේ ගිලා චෙක් ඩිපොසිට් එකක් දාන්න නැත්නම් අපිට එහෙම යන්න ඕනේ නැහැ. අපේ මේ ඒ වගේම විත්ඩ්‍රෝ කරන වෙලාවට අවශ්‍ය නම් කෑෂ අවශ්‍ය නම් ඒවා එහෙම ගමන් දුර යන එක නවත්තන්න තමයි මේ මූලික පරමාර්ථය උනේ අපේ මෙතන බම්බලපිටිය හැරිපු එක. ඊට අමතරව ඉතින් දිගටම අපිට ආපු ඔයගොල්ලෝගේ මැනේජර්ස්ලා හොඳ උපරිම සහයෝගය දුන්නා. බැංකුවේ හැමදාම පටන් ගන්න දවසට අපිට ආරාධනා කරනවා අපි ගිහිල්ලා අවුරුද්දේ පටන් ගන්නකොට සහභාගී වුණා. ඉතින් ඊට අමතරව බැංකුවෙන් ට්‍රේඩ් ෆිනෑන්සින් පැත්තෙන් ලොකු අපිට මේ අවස්ථාවක් දුන්නා. අනිවාර්යෙන්ම සහයෝගය හරියට ලැබෙනවා නම්, අවංකව ලැබෙනවා නම්, ශක්තිමත්ව ලැබෙනවා නම් ඕනම ව්‍යාපාරයක් ඉස්සරහට අපිට අරගෙන යන්න පුළුවන්. දැන් ටිකෙන් ටික තාත්තගෙන් පටන් ගත්තා, දැන් ඔබ කරගෙන යනවා, දැන් වෙනස්කම් ගණනාවකට භාජනය වෙලා තියෙනවා. අනාගතේ කොතෙන්ද මේ ව්‍යාපාරය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? මේ ව්‍යාපාරය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා, ඒ කියන්නේ රටේ දැන් මේක ඕපන් ඉකොනොමි විදියට යන්නේ. ඒ කියන්නේ වෙනදාම ආණ්ඩුවෙන් සහනාධාරයක් බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි මේ කෘෂිකර්මයේ දිගටම ගියේ. මොකද අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය දේ ලැබෙන්න ඕන නිසා අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේක තත්ත්වයෙන් උසස්ම ලංකාවේ දෙන්න පුළුවන් උසස්ම ප්‍රමිතියෙන් සාධාරණ මිලකට අවශ්‍ය කරන පොහොර ඕන වෙලාවක ලබා ගන්න පුළුවන් විදියට ගොවි ජනතාව අතරට ගෙනියන්න. ඉතින් ඒක තමයි ඉස්සර ඉඳලම කරගෙන ආපු විදිය. ඉතින් මේක අපි දැන් අලුතෙන් බයෝ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම සමතුලිත කෘෂිකර්මයක්. ඉතින් අපි කියන්නේ කෙමිකල් ෆර්ටිලයිසර් විතරක් පාවිච්චි කරන්නවත් බයෝ ෆර්ටිලයිසර් විතරක් පාවිච්චි කරන්නත් කියලා ඒ දෙකේ සමතුලිත භාවය කරගන්න ගහට අවශ්‍ය පෝෂක පදාර්ථ අවශ්‍ය වෙලාවට ලබා දීම තමයි මූලික පරිපාලනය. ඊළඟ කාරණාව දැන් ඔබතුමාට තාත්තගේ ඇසුරින් ඉඳලා අත්දැකීම් ගණනාවක් තියෙනවා. එතනින් එහාට දැන් ඔබතුමත් මේ ව්‍යාපාර කටයුතු කරගෙන අත්දැකීම් ගණනාවක් තියෙනවා. අලුතෙන් කවුරු හරි කෙනෙක් මේ ව්‍යාපාර ලෝකයට පය තබනවා නම් ආධුනිකයෙක් දෙන්න පුළුවන් උපදේශය මොකක්ද? කියන්න පුළුවන් මුලින්ම ඒ කියන්නේ රට වෙනස් වෙන විදිහට තමන් වෙනස් වෙන්න දැනගන්න ඕන. ඒ වගේම ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක නැතුව නම් මේ කිසිම ව්‍යාපාරයක් ගෙනියන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි. මෙතන දැන් එක්ස්චේන්ජ් රේට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. සමහරලාට වැඩි වෙනවා. එතකොට සමහරලාට පෝර මේ සල්ලි නැහැ බැංකුවල ඩොලර්ස් තිබුණ නැති කාලෙකුත් තිබුණා. ඉතින් ඒවට කොහොම හරි මුණ දීලා අවශ්‍ය කරන වෙලාවට තමන් ඒ කියන්නේ තමන් හැම දෙයක්ම දැනගන්න ඕන කියන එකේ මම ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ සේවකයෝ මත යැපෙන්නේ නැතුව තමන් හැම දෙයක්ම පොඩ්ඩක් හරි දැනගන්න ඕන. මේ ව්‍යාපාරේ මුල ඉඳලා මේ එකපාරට අධ්‍යනයක් තියෙන්න ඕන. ඉතින් ඒ ටිකත් එක්ක තමන්ගේ මේ ඒ කියන්නේ කිසිවිටක වැටෙන්නේ නැති වෙන්න මානසික තත්ත්වයක්ත් තියෙන්න ඕන. ස්ථාවර මානසික භාවය. ඉතින් තමන්ට මේ දියුණු වීමේ ආසාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක බැංකුවලින් සපෝට් කරා. ඉතින් ඒක ප්‍රශ්නයක් අලුතින් කෙනෙක් වුණොත් කියන්නේ. බොහොමත් විශ්වාසවන්ත වෙනවා. ඔබටත් පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඔබේ ව්‍යාපාර ලෝකය වෙනස් කරගන්න. ඒකට වැටෙන්නේ නැති මානසික තත්ත්වයක්. එතනින් එහාට විශිෂ්ට ආර්ථික කළමනාකරණයක්. එතනින් එහාට හොඳ අධ්‍යනයක් තියෙනවා නම් කැප වෙන්න පුළුවන් නම් ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ව්‍යාපාර ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබ පානගන මග අපි ඉන්නේ. තවත් කතා භාගෙ අපි ඉදිරියේ හමු වෙමු.